ආයුබෝවන් මෙහුම් මිත්‍රුවේ YouTube නාලිකාවට මගේ යාළුව හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔයාලා අද මේ දකින මෙන්න මේ ෂෝට් එක තමයි අපි අද ඔයාලට මහන්න කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ වීඩියෝ මේ වෙනකම් බලපු යාළුව දන්නවා මම මගේ YouTube නාලිකාව වරහා ස්වෑන් රැකියා පාඩම් මාලාව නමින් පාඩම් මාලාවක් අලුතෙන් පටන් අරගෙන තියෙනවා. ඒක යටතේ පාපිසි වර්ග පහක් මම දැනට වීඩියෝ විදිහට ඔයාලට අරන් ඇවිත් තියෙනවා. ඒ වීඩියෝ මාලාවේ 6 වෙනි වීඩියෝ තමයි මේ ඔයාලට අද අරගෙන ඉන්නේ. මේකෙන් මම ඔයාලට කියලා දෙන්නේ සොයන් රැකියාවක් සඳහා කොහොමද අපි ඉතාමත්ම අඩු මේ මුදලකින් මේ වගේ ෂෝට් එකක් මහගන්නේ කියලා. ඒ වගේම කිසිම මිම්මක් කාගෙන්වත් ලබා ගන්නෙ නැතුව ෆ්‍රී සයිස් විදිහට අපි මේ කලිසම මහගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ කලිසම මහන්න අපි අරගෙන තියෙන්නේ 60 පළල විස්කෝස් රෙදි. 60 පළල විස්කෝස් රෙදි යාරයකටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ මම මේ කලිසමට අරන් තියෙන්නේ අඟල් 22ක් උස රෙදි කෑල්ලක් තමයි. ඔයාලා මගේ YouTube channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් මගේ YouTube channel එකේ මීට කලින් දාලා තියෙන වීඩියෝ තියෙනවා. ඒවා බලලා ඒවටත් like එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ඒවා share කරන්න. ඒ වගේම මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කැමති නම් මාව subscribe කරලා කෙළවරේ තියෙන all button එකත් press කරලා තියාගන්න. එතකොට ඔයාට මන් දාන වීඩියෝ දාපු සැනින්ම බලා ගන්න පුළුවන්. අපිට මේ කලිසමේ උස විදියට ලැබෙන්නේ අඟල් 19ක්. ඒ කියන්නේ අඟල් 22 රෙදි කැල්ලක් අපි ගත්තාම අඟල් 3ක් විතර තමයි මේක අඩු වෙන්නේ. එහෙමනම් තවත් වෙලා ගන්න නැතුව අපි බලමු කොහොමද මේ කලිසම ඇඳලා කපා ගන්න කියලා. අපිට ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට මේ කලිසම මහගන්න උවමනා වෙන්නේ විස්කෝස් රෙදි සහ 60 පළල විස්කෝස් අනිවාර්යයෙන්ම ගන්න. මොකද නැත්තම් මේ කලිසම මේ විදිහට මහගන්න බෑ. 60 පළල විස්කෝස් සහ මෙන්න මේ වගේ අඟලේ ඉලාස්ටික් පටි තමයි අපිට උවමනා වෙන්නේ. වෙන මොකුත් අපිට අමුද්‍රව්‍ය විදිහට උවමනා වෙන්නේ නැහැ. අද මම මේ කලිසම මහගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ රෙදි කෑල්ල. මේ විස්කෝස් වර්ගයේ රෙදි කෑල්ල. මේක අඟල් 60 පළලින් තමයි මම අරගෙන තියෙන්නේ. අඟල් 60 පළලින් අඟල් 22ක් තමයි මම මේකේ උස විදිහට අරගෙන තියෙන්නේ. ඔයාලට මේකට මේ රෙද්ද නවා ගන්න විදිහ රෙද්දෙම කරලා පෙන්නුවොත් ඒක අපහැදිලි වෙයි කියලා මං හිතන හින්දා මං ඔයාලට A4 කොලයකින් ඒක කරලා පෙන්වන්නම්. ඊට පස්සේ අපි රෙද්ද ඇඳගමු. හරි. මම මේ අරන් තියෙනවා සුදු පාට A4 කොලයක්. දැන් අපි හිතුවොත් මේක අපි ගන්න රෙදි කෑල්ල කියලා මේ විදිහට අපි මේ රෙද්දේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ තමයි අපේ රෙද්දේ පළල. ඒ කියන්නේ අඟල් 60ක්. මේ තමයි අපි මේ රෙද්ද අරන් තියෙන උස. ඒ කියන්නේ අපි මේ කලිසෙ මේ විදිහට නම් අඟල් 22ක්. එතකොට මේ විදිහට අපි රෙදි කෑල්ල අරගත්තාම මම ඔයාලට කියලා දෙන්නම් ඉතාමත්ම පහසුවෙන් මේක ෂෝට් එක මහගන්න නවා ගන්න විදිහ. මේ විදිහට මෙන්න මෙහෙම දෙකට නමනවා. මුලින්ම අපි මේක ඔය විදිහට දෙකට නවලා ඊට පස්සේ ආයෙත් සැරයක් පළල පැත්තෙන්ම මෙන්න මේ වගේ දෙකට නවනවා. එතකොට අපේ වම් අත පැත්තේ තියෙන්නේ සම්පූර්ණම නැම්ම දකුණු අත පැත්තේ බලවාටි දෙක සහ නැම්මක් තමයි අපිට තියෙන්නේ. මේ විදිහට නවා ගත්තාම තමයි අපිට මේ විදිහට කලිසමේ මිමි ලකුණු කරලා ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේ අඳින කොටස අපේ රෙද්දට ගිහිල්ලා බලමු. හරි. මම දැන් අර A4 කොලේ නමා ගත්ත විදිහටම මේ රෙද්දත් නවාගෙන තමයි තියෙන්නේ. ඒ කියන්නේ මගේ වම් අත පැත්තට සම්පූර්ණ නැම්මක් තමයි මේ ඇවිත් තියෙන්නේ. මගේ දකුණු අත පැත්තට ඇවිත් තියෙන්නේ නැම්මක් සහ බලවාටි දෙක. ඒ විදිහට ගත්තාම අපිට වරදින් නැතුව මේක මහගන්න පුළුවන්. අපි ඉස්සල්ලාම මේ රෙද්ද අරගත්තට පස්සේ මේ විදිහට රෙද්ද ඇද යන විදිහට මෙහෙම මූලෙන් කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. මම මේ ඔයාලට පේන්නේ නැති හින්දා මේක ප්ලැටිනම් එකක් පාවිච්චි කරලා ඇඳගත්තට ඔයාලා කවදාවත් රෙදිවල අඳිද්දි ප්ලැටිනම් පාවිච්චි කරන්න එපා. වෙන පෑන් වර්ග පාවිච්චි කරන්නත් එපා. ඒ සඳහාම කඩේ මිලදී ගන්න තියෙන ටේලරින් චෝක් විතරක් පාවිච්චි කරන්න. මම දැන් අර පේන්නේ නැති හින්දා තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම ඔයාලට මුලින්ම කිව්වනේ අපි මේකට මුකුත් මිමි මෙෂර්මන්ට් මුකුත් ගන්නෙ නෑ කියලා. අපි දැන් මෙතනින් පල්ලෙහාට
අඟල් එක හමාරක් ලකුණු කරනවා. මම මේ අඟල් එක හමාර ලකුණු කරගන්නේ මේකට අපි අල්ලන ඉලාස්ටික් එක සඳහා. ඉලාස්ටික් එක අපි යොදාගන්නේ අඟල් එකේ ඉලාස්ටිය. ඒකටයි තව නමල මෙහෙන්ද අඟල් භාගයකුත් එක්කලා අඟල් එක හමාරක් අපි මෙතනින් උඩින් ඉඳලා ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි වෙන ඇඳුම් වල මිමි ලකුණු කරන්නේ වම් පැත්තේ ඉඳන්නේ නැම්මේ ඉඳන්නේ හැබැයි අපි මේ ඇඳුමේ මිමි ලකුණු කරන්නේ දකුණු පැත්තේ ඉඳලා. අපි දකුණු කෙරවලේ සිට අපි දකුණු කෙරවලේ ඉඳලා අඟල් 3ක් මෙම්මක් මෙහාට ලකුණු කරනවා. අඟල් 3ක් අපි මෙහාට ලකුණු කරලා ඊට පස්සේ අපි එතන ඉඳලා අඟල් 11 අපි කරූස විදිහට පල්ලෙහාට අපි මේ විදිහට ලකුණු කර ගන්නවා. සාමාන්‍ය ගත් තියෙන ඕනෑම කෙනෙකුට අඟල් 11ක් ලකුණු කරාම ඇති අපි ඒකෙන් මේ විදිහට කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි නැවත කරු රේඛාවේ කෙරවලේ සිට අඟල් 3 මෙතෙන්ට හරියට බලලා ලකුණු කරගෙන අපි මේ රේඛා දෙක මේ විදිහට ඔහොම යා කර ගන්නවා. මේ විදිහට රේඛා දෙක යා කරගෙන අපි මේ පැත්තට අඟල් 3ක් තියෙන හින්දා මේ පැත්තටත් මේ විදිහට අඟල් 3ක් ලකුණු කරලා මෙන්න මෙහෙම අපේ වක්‍රය ඇඳ ගන්නවා. මේ විදිහට සාමාන්‍ය විදිහට ඒ වක්‍රය එහෙම ඇඳ ගන්නවා. අපි දැන් සම්පූර්ණ කලිසමේ උස ලකුණු කරනවා අඟල් 20ක් විදිහට. දැන් කොහොමත් අපි මේ අඟල් එකහමාර ඉලාස්ටික් එකට අරින නිසා එක නැමිලා මෙහෙදී අපිට අඟල් එකහමාර නැතුව යනවනේ. අපි අඟල් 20ක් මෙහෙම ලකුණු කරනවා. ලකුණු කරලා අපි ඒකත් ඔහොම රේඛාව ඇඳ ගන්නවා. මේ තමයි අපේ වාටියේ මැහෙන රේඛාව. හරි. ඊට පස්සේ අපේ මෙතන මිම්ම අපි බලනවා. මෙතන අපේ අඟල් 14ක් තමයි මිම්ම විදිහට තියෙන්නේ. අපි අඟල් 14 මිම්මම මෙතන ලකුණු කරලා ඊට පස්සේ අපි මේ කලිසම හැඩ කරගන්න මෙතන අඟල් 2ක් විතර අඟල් සාමාන්‍යයෙන් 2ක් විතර වගේ හැඩයක් අරගෙන මේ විදිහට ලකුණු කරගන්නවා. ඔන්නෝම ලකුණු කරගන්නවා. හරි. දැන් අපි මේ කලිසම ඇඳගෙන සම්පූර්ණයෙන් ඉවරයි. බලන්න අපිට විනාඩි 2-3ක් වගේ පොඩි කාලයක් තමයි මේකට ගියේ. හරි. හරි. දැන් අපිට තියෙන්නේ අපි මේ විදිහට ඇඳගත්ත කලිසම කපලා මේකෙන් ඉවත් කරගන්න. අපි දැන් මේ විදිහට මේක කපාගමු. මේ විදිහට අපි දැන් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදිහට මෙන්න මේ කොටස් මෙන්න මේ වක්‍රාකාර කොටස් දෙක එකට අල්ලලා මහන එකයි. මෙන්න මේ තියෙන්නේ මේ විදිහට මේ කොටස සහ මෙන්න මේ කොටස. මේ කොටස් දෙක අපි එක පිටේක තියලා හොඳ පිටට හොඳ පිට තියලා මහ ගන්න එක තමයි අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඊළඟට අපි මේ විදිහට අයිනකින් පටන් අරගෙන ටැග් කරගෙන අඟල් භාගයට මහගෙන යන්න ඕනේ. කරුව දක්වා අඟල් භාගයට මේ විදිහට මහගෙන යන්නයි තියෙන්නේ. මේකේ විශේෂත්වය වෙන්නේ ගොඩක් මැහුම් ප්‍රමාණය අඩුවෙන් තමයි අපිට මහන්න තියෙන්නේ. ගොඩක් මහන්න නැහැ, ගොඩක් වෙලා යන්නේ, ඉක්මනින් මහ ගන්න පුළුවන්. මේ විදිහට දෙපැත්තම මහගෙන ඊට පස්සේ අපිට ගොඩක් ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට හරවගෙන ඊළඟට අපි කරන්න ඕනේ මෙන්න මේ වාටිය මහ ගන්න එක. අපිට වාටිය සාමාන්‍යයෙන් කලිසමක අපි අන්තිමේටනේ මහන්නේ. ඒ වුණාට ඔයාලා එකපාරක් මෙහෙම මහලා බලන්නකෝ. හරි ලේසි මෙහෙම මහගත්තාම
කලිසම උස කොට යන්නෙත් නැ මේ විදියට අඟල් භාගයක් හීනියට වාටිය නමලා මහ ගත්තාම අපිට කලිසම හොඳ නිමාවකින් දකින්න පුළුවන් අවසාන වෙද්දී නැත්තම් අවසානෙට මේ ගොඩක් දුරට මහන්නේ හිටියාම කලිසම උස කොට යන්න ඉඩ තියෙනවා ඒ ප්‍රශ්න මුකුත් නැ මෙහෙම මහ ගත්තාම මහන්නත් ලේසි මොකද රවුමක් මහනවට වඩා ගොඩක් ලේසිනේ කෙලින් රේඛාවක් නෙ මෙතන මහන්න තියෙන්නේ ඒ හින්දා අපි මේ විදියට දෙපැත්තම මේ විදියට මහගෙන ඉන්නවා ඒ විදියට දෙපැත්තම මහගත්තට පස්සේ මම නම් මේ මගේ බේබී ඕලොක් එකකින් ඕලොක් කරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලට ඕලොක් මැෂින් එකක් නැත්තම් කමක් නැහැ නමුත් ව්‍යාපාරයකට වගේ කරනවා නම් ඕලොක් මැෂින් එකක් අනිවාර්යයි ඊට පස්සේ අපි මෙන්න මේ විදියට අල්ලගෙන කලිසමේ හැඩේ එන විදිහට මෙන්න මේ මූට්ටු දෙක එක ළඟින් තියා ගන්නවා. එහෙම එක ළඟින් තියාගත්තාම අපිට ගොඩාක් ලේසියෙන් මේ විදිහට මූට්ටුව ගහන්න පුළුවන්. මේ පෙන්වන ආකාරයකට අල්ලගත්තාම මේ බලන්නකො හරි ගාන්ට එන හැටි. ආන් මේ විදිහට අල්ලගෙන මේක අපිට මහ ගන්න පුළුවන්. ඒකත් අපි සාමාන්‍ය මැෂින්ෙන් මහගෙන ඊට පස්සේ ඕලොක් එකකින් ඕලොක් කරගත්තාම ගොඩක් ලස්සනට එනවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉලාස්ටික් එක ඇතුළේ රිංගවා ගන්න කොටස මහගන්න ඒ කියන්නේ ඉන කොටස. ඒ සඳහා අපි අඟල් භාගයක් ඇතුළේ නවලා මහලා ඊට පස්සේ අඟලක් ඇතුළේ නමලා මහන්න ඕනේ. ආධුනික කෙනෙකුට නම් මේ දේ එකපාරම කරගන්න අමාරු හින්දා අපි ඉස්සර වෙලාම අඟල් භාගයක් ඇතුළේ මේ විදිහට මේක නමලා මහගන්නවා. මේ විදිහට වටේටම නමලා මහගත්තට පස්සේ ආයතරයක් අඟලක් ඇතුළට නමලා මේ විදිහට ටැග් කරගෙන වටේටම මහ ගන්න ඕනේ. ඒ විදිහට මහලා ඉවර වෙලා අන්තිමට අඟල් භාගයක් විතර මේ ඇඟිල්ලක් දාන්න පුළුවන් වගේ ඉඩ ප්‍රමාණයක් තියෙද්දී අපි මේක මහන එක නවත්තලා මේ විදිහට අපි සූදානම් කරගත්ත ඉලාස්ටික් එක ඒක ඇතුළට දාලා ටැග් කරලා මේ විදිහට ඉතිරි වෙලා තියෙන හිස් ඉඩත් මේ විදිහට මහ ගන්න පුළුවන්. අපි මේකට යොදාගන්නේ අඟල් 28ක් වගේ දිග ඉලාස්ටික් එකක් තමයි. ඒ සයිස් එකට ගත්තාම ඕනම ප්‍රමාණයක කෙනෙකුට ඇති. ඔයාලා මේ දැන් දකින්නේ අපි මේ විදිහට මහලා ඉවර කරගත් අපේ කිව්ලට් කලිසම. ඔයාලට මම කිව්වා වගේ මේකට යන වියදම ගැන මම කියන්නම්. මේ 60 පළල විස්කෝස් රෙදි යාරයක් රුපියල් 360ට වගේ තමයි මම අරගෙන ආවේ. මේවා කට් පීස් කඩවල එමිලට ගන්න තියෙනවා. එතකොට මේකට අඟල් 22ක් දිග රෙද්දක් මට ගිහින් තියෙන්නේ රෙදි කැබැල්ලා. එතකොට මේකට රුපියල් 220ක් තමයි මට රෙද්ද සඳහා වියදම ගිහින් තියෙන්නේ. එතකොට මේකට අපි අරන් තියෙන ඉලාස්ටික් අපිට කිලෝ ගානට කට් පීස් කඩවලින් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝ එකක් රුපියල් 800ක් වගේ තමයි වෙන්නේ. එතකොට මේ කලිසම සඳහා ගියපු ඉලාස්ටික් වලට රුපියල් 10ක් විතර වියදමක් තමයි ගිහින් තියෙන්නේ. එතකොට ඒ සම්පූර්ණ අමුද්‍රව්‍ය සඳහා අපිට මේ කලිසම වල රුපියල් 230ක් විතර වගේ තමයි යන්නේ. ඒකට අනිත් ඔයාලට යන අනිත් වියදමුත් එකතු කරලා ඔයාලට මිලක් තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙකුට වගේ ගොඩක් වටිනවා. මේවා තැපැල් මගින් යවන්න උනත් ගොඩක් බර දේවල් නෙමෙයි හින්දා තැපැල් වියදම උනත් ගොඩක් අඩුයි. ඒ නිසා සාමාන්‍යයෙන් ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙකුට ඒ වගේම කඩේකට වුණත් ඇඳුම් මහලා දාන කෙනෙකුට වුණත් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව මහලා දාන්න පුළුවන්. මහන්නත් ගොඩක් වෙලා යන්නෙත් නැහැ. බිස්නස් එකක් විදිහට කරන්න අකමැති කෙනෙකුට පුළුවන් මේ වගේ දෙයක් තමන්ට ගෙදරට අඳින්න මහ ගන්න වගේම තමන්ගේ ගෙදර අයට වුණත් මහලා දෙන්න පුළුවන්. ඒකෙන් අපිට ගොඩක් යන වියදම් අඩු කරගන්න පුළුවන් අපිට එදිනෙදා ජීවිතේදී. ඒ වගේ දෙයක් ඉගෙනගෙන තියෙන එක ඇත්තටම ගොඩාක් වටිනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකක් කරා ඉක්මනින්ම ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝටම මේ වීඩියෝ නරඹුවට ගොඩාක් ස්තුතියි.